ඒදාසවල Facebook එකේ හරි ඉන්නවානේ තමුන්නාසලා මේගොල්ලෝ කියන්නේ බයියෝ කියලා. ඒගොල්ලෝ මට කුණු හරුපෙන් බැන බැන දානවා. මම ෆීල් මාෂල් වුණ දවසේ මගේ බිරිඳ සහ මගේ දියණියට ආදු දෙන අවස්ථාවේ පින්තූර දාලා මට දෙන්න පුළුවන් නම් ඇයි සරත් තීර්සේකට බැරි කියලා. එතකොට මේකේ වෙනස තේරෙන්නේ නැද්ද? මේකේ වෙනස තේරෙන්නේ නැත්නම් ඉතින් බයියෙක්ම වෙන්න ඕනේ. මොකද මගේ බිරිඳ සහ මගේ දියණියන් රජයේ සේවකයොත් නෙමෙයි. ඒගොල්ලෝ හමුදාවෙත් නෙමෙයි. ඒගොල්ලෝ නිල අඳින්නේ ඇඳුම් අඳින්නෙත් නැහැ. මේ වගේ දේවල් මේ රටේ අනාගතය ගැන කතා කරන ගරු මැති ඇමතිවරු මේවා තේරුම් ගන්න ඕනේ. මේ සම්ප්‍රදාය විනය නැති තැනක කවදාවත් රාජකාරි හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකන්ද විනය කියන එක අත්‍යවශ්‍යයි. ඌ එක පටන් ගන්න ඕනේ උඩ ඉඳලා. ඕන තැනක විනය පටන් ගන්න ඕනේ ඇමතිගේ ඉඳලා පල්ලෙහාට ගමන් කරන්න ඕනේ. ඊළඟට මම එතුමාට කිව්වා ඔබතුමා මගේ යටතේ හිටපු කෝප්‍රල් කැඩට් කෝ එකේ ඔබතුමා දැන් අමති කෙනෙක් කියලා ඉන්න දැක්කම මට හරි සන්තෝසයි සුබපතනවා කියලා. එයාට අග්ගාල ප්‍රතිචාර දැක්කුවා හීනමානෙන්. ඒ වුණාට දැන් මම එදා කෝප්‍රල් වුණාට ඔබ යටතේ මම අද ඇමති ඔබතුමා මන්ත්‍රී කිව්වා. දැන් මෙතන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තුමා මන්ත්‍රී වෙලා දීර්ඝ කාලයක්. එතකොට මම ඇමති. එතකොට මම හමුදාපති ඉන්නකොට එයා ජනාධිපති. අපි කවදාවත් ඒ වගේ ජරා කතා කියලා හීනමානේ පෙන්වන්න ගියේ නැහැ. ඇල්ලුවට ලක් කළ ඒවයින් පේන්නේ පුද්ගලින්ගේ තියෙන අඩුපාඩු මිසක් දක්ෂකම් නෙමෙයි. පොලිස් නිලධාරීන්ට කතා කරා දහ දෙනෙක් පමණ. ඒ ඔක්කොම කිව්වා එසරත් වීරසේකරගේ පුත්‍රයා ඩොක්ටර් කෙනෙක් පොලිසිය. පොලිසිය දොස්තරලා නිල ඇඳුම් අඳින්නේ නැහැ කිව්වා. ඒගොල්ලෝ තනතුර දීලා තියෙනවා හමුදාවෙත් ඉන්නවා හැම. නමුත් නිල ඇඳුම් අඳින්නේ නැහැ. මෙතනට ඇවිල්ලා තිබුණේ මම හිතන්නේ වෙලින් කාගේ හරි යුනිෆෝම් එකක් ඉල්ලලා ඇඳගෙන. කොණ්ඩය කපලා තිබුණේත් නැහැ. ඒතකොට ඒවා හදාගන්න වෙනවා. කොන්ද කෙලින් තියාගෙන නැවති කෙනෙකුට වැඩ කරන්න නම් ඒවා දැකලා හංගගෙන ඉඳලා වැඩක් නැහැ. Facebook එකේ මඩ ගහලා වැඩක් නැහැ. එතුමා කිව්වා එතුමා යුද්ධයට ප්‍රධාන සෙන්පතියන් පස් දෙනාගේ එක්කෙනෙක් කියලා. සිවිල් ආරක්ෂක හමුදා කියන්නේ අර STF එක වගේ ඒ වගේ සේනා විධායක කෙනෙක් යටතේ තියෙන හමුදාවක්. ඒවා යුද හමුදාවට සංසන්දනය කරන්න බෑ. අපි එතුමාට අඩුවානේ ආරක්ෂක කවුන්සලයටවත් එන්න දුන්නේ නැහැ කවදාවත්. අපි අර නිදා දිනේදී එහෙම තමුන්නාසල දකින්නවා පොලිස්පති හමුදාපතිවරු තුන්දෙනා ජනාධිපති පිටි පස්සේ හිට ගන්නවා. සිවිල් ආරක්ෂක බලකාය නායකයෙක් ඇවිල්ලා එතන හිට ගන්න බෑ. එතුමා අමුතු ලෝකයක ජීවත් වෙන්න හිතනවා. එතුමා හදනවා එතුමා කතා කරනකොට අපි යුද්ධ ඉවර කරා කියලා. එතුමා වෙඩි හඩක් ඇහෙත් නැණ කිහිටියේ නෑ. දැන් අර තමුන්නාසල දැක්ක පහුගිය දවස්වල පල්ලෙගම කියලා එයා තමයි කමඩාන් හිටියේ සිවිල් ආරක්ෂක බලකාය. සිවිලියන් කෙනෙක්. එයා කරේ පරිපාලනය විතරයි. එතකොට සරත් වීරසේකරේ කරා පරිපා වීරසේකර කරා පරිපාලනයේ සිවිල් ආරක්ෂක හමුදාවේ මුළු සිවිල් ආරක්ෂක බටේ සියලුම දෙනා 5000ක් පමණ පොලිසියට යකල්ලා තියෙනවා පොලිස් ස්ථානවල වැඩ කරන්න. ඉතුරු සියලුම දෙනා මගේ යුද හමුදාවට යකල්ලා හිටියේ. ඒගොල්ලෝ මෙහෙයුම් වලට දෙව්වේ අපි. කැලෑ ඇඳුමක් දුන්නේ නැහැ කියලා මට දොස් කිව්වා. කැලෑ ඇඳුම දෙන්න බෑ කිව්වේ නැහැ. හමුදා කැලෑ ඇඳුම ඒගොල්ලන්ට අඳින්න දෙන්න බෑ කියලා මං කිව්වා. ගුවන් හමුදාවට වෙනම තියෙනවා. නායක හමුදාවට වෙනම තියෙනවා. ඒගොල්ලෝ එකක් ඇඳගත්තා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වගේ කුහක කමින් කියනවාණෙන් වැඩ කරේ නැහැ මේ ප්‍රශ්නවලදී යුද්ධ තියෙන කාලේ කවදාවත්. ඊළඟට එතුමා කිව්වා යුද්ධේ කාලේ ආව මිලි බෑන්ඩ් ආවා කිව්වා තව කවුද ආවා කිව්වා ජනාධිපති හරවල ඇරියා කිව්වා. ජනාධිපති යුද්ධයට බාධා කරන්න දුන්නේ නැහැ කිව්වා. නමුත් මම එතුමාට මතක් කරන්න ඕනේ මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමාට දොස් කියනවා නෙවෙයි. එතුමා මේ අවධියේ ඉන්න තත්ත්ව අනුව මම කැමති නැහැ කොහොමත් එතුමාට මඩ ගහන්න. නමුත් ඒ අවධියේ 2009 ජනවාරි 31 සහ පෙබරවාරි 1 රජයේ තීරණය කරා සටන් විරාමයක් දෙන්න. මම ඒකට විරුද්ධ වුණා. සටන් විරාමයේ වෙලාවේ ත්‍රස්තවාදීන් අපට පහර දුන්නා. මගේ සෙබළු කිලෝමීටර් 4ක් පස්සට ගියා. මට සෙබළු 300ක් විතර නැති වුණා. ඒ සටන් විරාමයේ දීපු නිසා. තව කිලෝමීටර් 3ක් අපි පස්සට ගියා නම් අර මාන් කුලම කඩන් වැටුණා වගේ අවුරුදු 2යි මාසයක් කරපු යුද්ධයේ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අපි ඊට අමාරුවෙන් එක මර්ධනය කරලා තමයි ඒ තත්ත්වේ බේරුණේ. සරත් වීරසේකර මහත්මයා ඒව දන්නේ නැහැ. එතුමා දන්නේ නැතුව යමක් කමක් හරියට ගැඹුරින් දන්නේ නැතුව මේවා කතා කරනවා. ඊළඟට සිල් ආරක්ෂක ප්‍රධානිය හැටියට එතුමා පත් කරන්න ඉස්සෙල්ලා ආරක්ෂක ලේකම් මේවකට වර්තමාන ජනාධිපති මහත් එක්ක කතා කරා. මමයි කිව්වේ යෝජනා කරේ එයාට දෙන්න එයාට රැකියාවක් නැති නිසා. එතකොට කරන්නාගොඩ නේවි කමාණ්ඩ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා මෙයාට වාහනයක් දෙන්න ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න ආරක්ෂක බටේින් දෙන්න මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඇඬුවා. ඒවා දෙන්නේ නැහැ කියලා. මමයි පුද්ගලිකව එයාට දුන්නේ වාහනේ දුන්නා ඩ්‍රයිවර් දුන්නා ආරක්ෂක බටේ දුන්නා සීල් ආරක්ෂක හමුදාවට අවශ්‍ය සියලුම නිලධාරීන් දුන්නේ මම.
මෙතන අපි දැක්කා එදා දයාසිරි ජයසේකර ඇමතුමා කඩයන් නැදුව සරත් වීරසේකර ඇමතුමාට එයා හිතන ඇටි එතකොට සරත් වීරසේකර ගිහිල්ලා ඉවිල්ලා එයාට කැබිනට් ඇමතිකමක් කරන්න දෙයි කියලා. එහෙම කරන්න බෑ. ඒවා ලැජ්ජාසහගත වැඩ. එතුමා මෙතන එක එක දේවල් කිය කිය අර පෙළපාලිය යනකොට වගේ රිලා නැටුම් නටන්න හැදුවා. අපි ඒවා ඉතා පහත් විදියටයි දකින්නේ. ඒවා නිකන් ගැලරියට ගහන ගැහිලි. සරත් වීරසේකර ඇමතුමා කතාවේදී එදා කිව්වා ඉමෝෂන් නැත්තේ හරකුන්ටයි බල්ලොන්ටයි එහෙම කිව්වා. නිකන් අපි මේ පැත්තට දාන්න වගේ හැදුවා. පුතා බදාගත්ත එක වැරදි කිව්වා. මම එතුමාට මතක් කරලා දෙන්න ඕනේ. සත්තුන්ට ඉමෝෂන් තියෙනවා. දැන් දැකලා නැත්නම් අඩුහානේ බැල්ලියෙක් පැටව ගැහුවම බලන්න කොච්චර ආදරෙන් පැටව බලා ගන්නවද. මගේ ජීවිතේට මං ජීවිතේට අහලා නැහැ නිලැඳුමක් ඇඳපු මිනිහෙක් යුද්ධයේ ගෞරවය දෙනවා කියලා දේශපාලනඥයින්. ඒකට හේතුව එතුමා කවදාවත් වෙඩි හඬක් ඇහෙන තැනක හිටියේ නැහැ. කවදාවත් වෙඩිල්ලකට මූණ දීලා නැහැ. ඒකන්ද එතුමා හිතන ඇති යුද්ධයේ ගෞරවය දේශපාලනඥයන්ට කියලා. breaking.lk